අයිබෝන් දුවේ පුතේ, සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විභාගයට මුහුණ දෙන්න ඉන්න ඔයගොල්ලන්ට 10 වසරදී එන තර්ක ලොජික් ගේට්ස් එහෙම නැත්නම් තාර්කික ద్వාර පිළිබඳ ශීඝ්‍ර පුනරීක්ෂණයක් නැත්නම් ඉක්මනින්ම යලි මතක් කිරීමක් තමයි මේ අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් විභාගෙ කිට් වෙලා ඉන්නවනේ ඔයගොල්ලන්ට ඔක්කොම ආයෙක් බලන්න වෙලා මදීනේ. ඒ හින්දා මෙන්න මේක මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ශීඝ්‍ර පුනරීක්ෂණයක් විදියට. ටක් ගාලා ටක් ගාලා මේ දේවල් ටික මතක් කරගන්න. හරිද? එතකොට මේ තාර්කික ద్వාර වලින් තමයි බොහෝමයක් පරිපත සඳහා මූලික දේ වෙලා තියෙන්නේ මේ තාර්කික ద్వාර. සරලවම අපි ගත්තොත් ඔන්න ගෙදරක අපි හිතමු දොරවල් තුනක් තියෙන ගෙදරක අඩුම වශයෙන් දොරවල් දෙකක්වත් ඇරලා තියෙදි ළමයක් වදින්න ඕනේ නම්, ඒ වගේම රාත්‍රී කාලයේදී දොරක් ඇරලා තියෙන වෙලාවක ළමයක් වදින්න ඕනේ නම්, හරි, එතකොට රාත්‍රී වේලාවකදී ඔය සද්දයක් ඇහුණොත් ඉතින් ඉලාම් එකක් වදින්න ඕන. ඔය මම බොහොම සරල දේවල් ටිකක් ගත්තේ, ඔයගොල්ලන්ට දැන් ඒක මතක් වෙන ඇති, ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දේවල්. අන්න ඒ වගේ වෙලාවල් වලදී මේ තාරක ద్వාරසුලින් අපිට පුළුවන් පරිපත ගොඩනගගෙන ඇත්ත ජීවිතයේදී අන්න එතනට යන්න කලින් මේක පිළිබඳ පොඩි සිද්ධාන්ත කොහොමද මේව හැදිලා තියෙන්නේ කියලා පොඩි මතක් කිරීමක් තමයි ඔයගොල්ලන්ට 10 වසරදී මේ පාඩමෙන් ගෙන එන්නේ. එතකොට මේ තාර්කික ద్వාර වලදී වෙන්නේ ඒකට තියෙනවා ආදාන තියෙනවා ප්‍රතිදාන තියෙනවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඉන්පුට්ස් තියෙනවා අවුට්පුට් ටික තියෙනවා. එතකොට මේ ඔයගොල්ලන්ට අදාළ වෙන ద్వාරවලදී ඉන්පුට්ස් ආදාන එකක් හෝ කීපයක් තියෙන පුළුවන්. ප්‍රතිදාන එකයි තියෙන්නේ. එතකොට ආදානවල తত্ত্বය සලකා බලලා ඒකට අදාළව ප්‍රතිදානය වෙනස් වෙන එක තමයි මේ තාර්කික ద్వාරවලදී අපි ඉගෙන ගන්න. එතකොට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ට අදාළ ගේට්ස් මේ මූලික තාර්කික ద్వාර තුනක් තියෙනවා. අපි තව පොඩ්ඩක් ඉගෙන ගමු ඒවා. එතකොට ඒකේ ඉන්පුට්ස් එකක් තියෙන්න පුළුවන් ගේට් එකක් තියෙනවා නොට් කියලා. ඊට පස්සේ ඇන්ඩ් එකේ යෝ එකේ දෙකක් තියෙන්න පුළුවන් තුන, එහෙම වැඩි වෙ හතර වැඩි වෙ යන්න පුළුවන්. මේ ගේට්ස් අපි පාඩමේදී නිකන් රූප ඇඳලා ඉගෙන ගත්තら මේවා ඇත්තරම හදන්නේ ඇත්තරම හදද්දී මේවල ඩයෝඩ්ස්, ට්‍රාන්සිස්ටර්, රෙසිස්ටර්ස් වගේ දේවල් තමයි ඇතුලේ තියෙන්නේ. අන්න ඒ ඉලෙක්ට්‍රොනික උපාංග එකතු කරලා තමයි මේ ගේට්ස් හදන්නේ. මූලික තාර්කික ద్వාර සහ සංයුක්ත තාර්කික ద్వාර කියලා වර්ග දෙකක් තියෙනවා. මූලික තාර්කික ద్వාර පාවිච්චි කරලා තමයි මේ සංයුක්ත ద్వාර ටිකත් හදාගෙන තියෙන්නේ. අපි එහෙනම් දැන් මුලින්ම මූලික තාර්කික ద్వාර වලට. හරි. මෙන්න මේ තුන තමයි අපිට තියෙන මූලික තාර්කික ద్వාර තුන. not and සහ or. not එකේදී input එකයි output එකයි. ඊට පස්සේ මේ ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය පටලවා ගන්න දෙයක් තමයි මෙන්න මේ දෙක. මේ ඇන්ඩ් එකේ බලන්න ඇන්ඩ් එකේ d අකුරෙන් ඉවර වෙන්නේ. මේකත් මේ d අකුර වගේම තමයි. එතකොට මොන ඊට පස්සේ ඔයගොල්ලෝ එක පටලවා ගන්න දෙයක් බෑ. ඇන්ඩ් එක නම් මෙන්න මෙහෙම තමයි එන්නේ. එතකොට ඕගේ o එක ඔයගොල්ලෝ මෙන්න මේ විදිය කියලා දැන මතක තියාගන්න පුළුවන්. හරිද? not එක මෙහෙමයි, ඇන්ඩ් එක මෙහෙමයි, o එක මෙහෙමයි. හරි? නිතරම මේ වම් අත පැත්තෙන් තමයි ආදාන එහෙම නැත්නම් ඉන්පුට්ස් එන්නේ. ආදාන එහෙම නැත්නම් ඉන්පුට්ස් එන්නේ වම් අත පැත්තෙන්. දකුණු අත පැත්තට තමයි මොනවද ප්‍රතිදාන එහෙම නැත්නම් අපි කියනවා අවුට්පුට්. අවුට්පුට් එකයිනේ තියෙන්නේ. ඔය එන්නේ දකුණු අත පැත්තට. හරිද? ඔන්න not එකේදී මොකද වෙන්නේ? not කියන්නේ නෑ කියන අර්ථය. එහෙනම් හරි, මෙතන මේ අපි මේ මේ ලොජික් ගේට්ස් වල තියෙන අවස්ථා දෙකයි කියලා ඔයගොල්ලෝ දන්නවනේ. සත්‍ය සහ අසත්‍ය. ඒ කියන්නේ true or false කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. අපි ගත්තොත් අසත්‍ය කියන්නේ බිඳුව නම් එහෙනම් සත්‍ය කියන්නේ එක කියන අවස්ථාව. මේක නෑ, මේක තියෙනවා. මේ not කියන්නේ නිතර මේකේ දෙන එකේ අනිත් පැත්ත තමයි එයා කරන්නේ. එතකොට මේ පැත්ත බිඳුව වුණොත් එයා පැත්ත එක වෙනවා. ඒ කියන්නේ input එක බිඳුව කියලා දුන්නොත් output එක එයා එක කියලා එළියට දානවා. input එක එක කියලා දුන්නොත් output එක එයා බිඳුව කියලා තමයි දාන්නේ. මේක ඇත්තටම පරිගණකයේදී වෙන්නේ වෝල්ටිය තමයි මට්ටම් වලින්. වෝල්ටියතාව වැඩි අවස්ථාව එක කියලා ගන්න පුළුවන්. වෝල්ටියතාව අඩු අවස්ථාව බිඳුව කියලා ගන්න පුළුවන්. හරි. එතකොට මෙතනින් අඩු වෝල්ට් එකක් දෙනකොට මෙතන යා වෝල්ට් එක වැඩි කරලා දෙනවා. ඒ වැඩි කරලා දෙන්නේ එයාට අර අපි කිව්වනේ මේක හැදිලා තියෙන ට්‍රාන්සිස්ටර්ස් ඩයෝඩ ප්‍රතිරෝධක මගින් කියලා. එතකොට මෙන්න මේකට වෙනම කරන්ට් සප්ලයි එකක් මේකට ඇතුළට ඇත්තටම බාහිරින් දිනනවා. එතකොට මෙන්න මෙතනින් දෙන්නේ බිඳුව කියලා එයා තේරුම් ගත්තන් පස්සේ අරකින් කරන්ට් එක අරගෙන කරන්ට් එක වැඩි කරලා වෝල්ටියතාව වැඩි කරලා මේ පැත්තෙන් දෙනවා. කරන්ට් එක මේ වෝල්ටියතාව වැඩි කරලා මේ පැත්තෙන් දෙනවා. එතන මේ පැත්තේ වෝල්ටිතාව වැඩි නම් අර ප්‍රතිරෝධක හරහා හරි ඒ විදිහට මොකක් හරි වෝල්ටිතාව අඩු කරලා අඩු වෝල්ටිතාව මේ පැත්තෙන් දෙනවා. ඔන්නඔහුම තමයි මේ ගේට්ස් වල ක්‍රියාකාරීත්වය වෙන්නේ. එතකොට මෙතනදී not එකේදී මොකද වෙන්නේ? අඩු වෝල්ටිතාවයක් ඉන්පුට් වුණොත් වැඩි වෝල්ටිතාවයක් අවුට්පුට් වෙනවා. ඒක තනිකරම මේ පැත්තෙන් දෙන්නේ මොකද්ද? අනිත් පැතර කියන්නේ නැති කියන එක අහන්න නැති එක්කෙනා වගේම තමයි. කියන දේ නෙමේ අනිත් පැත්තෙන් කරන්නේ. හරිද? ඒකෙන් ඔයගොල්ලන්ට අන්නේ විදිහට මතක තියාගන්න පුළුවන්. මේ and කියන්නේ ඊට පස්සේ and කියන්නේ මොකද්ද සිංහල වචනේ and කියන්නේ සහ. හරිද? එතකොට මම සහ ඔයා. හරිද?
මම සහ ඔයා කියන්නේ මම හා ඔයා ඔහු මම සහ මම හා ඔබ පිටමුකෝ පාසල් ගියා කියලා. එතකොට මම සහ ඔබ පාසල් ගියා කියන එක සත්‍ය වෙන්නේ අපි දෙන්නම පාසල් ගියොත් නේද? මම යන්නත් ඕන ඔබ යන්නත් ඕන. හරි? දෙන්නම සහනේ සහ. සහ ගියදී දෙන්නම. එතකොට ඒ දෙන්නම එක වුණොත් තමයි අවුට්පුට් එකත් එක වෙන්නේ. මමත් පාසල් ගිහිල්ලා ඔබත් පාසල් ගිහිල්ලා එහෙනම් ඔන්න මම සහ ඔබ පාසල් ගියා කියන වාක්‍ය සත්‍ය වෙනවා. එතකොට අනිත් ඔක්කොම අවස්ථාවන් වලදී අසත්‍යයි. අන්න එතකොට ඒ විදිහට අපිට AND gate එක මතක තියාගන්න පුළුවන්. AND කියන්නේ සහනේ. එහෙනම් ප්‍රතිදාන ඔක්කොම සත්‍ය වනම් විතරයි අවුට්පුට් එක සත්‍ය වෙන්නේ. සහ සහ සහ. හරි? ඔබ සහ ඔහු ගෙදර ගියා. හරි? එතකොට ඔබත් ගෙදර යන්න ඕනේ, ඔහුත් ගෙදර යන්න ඕනේ. එතකොට තමයි අවසාන වාක්‍යයේ සත්‍ය වෙන්නේ. ඊට පස්සේ අපි මෙතනට එමු. මම හෝ ඔබ පාසල් ගියා. මම හෝ ඔබ පාසල් ගියා කියලා ගත්තොත් එතකොට මම පාසල් ගියත් වැඩේ කතන්දරේ සත්‍යයි. මම හෝනේ සිංහලෙන් අපි ගත්තොත් ඒක මේ ඕ කියන්නේ හෝ කියන එක, AND කියන්නේ සහ කියන එක අපි දන්නවා. හරි? එතකොට මම පාසල් ගියත් සත්‍යයි, ඔබ පාසල් ගියත් සත්‍යයි, මම හෝ ඔබ ගියත් දෙන්නව ගියත් අවුලක් නැහැ. ඒකත් අපිට සත්‍යයි කියලා ගන්න පුළුවන්. හරිද? ඔන්න ඔය මම දැන් මේ කිව්ව ටික ඔන්න ආයි පොඩ්ඩක් අහන්න. එතකොට මේ තර්කේ ඔලුවට දාගත්තා නම් ඔයගොල්ලන්ට මේ ටික ආයි වර්ධින්න විදියක් නැහැ. AND gate එක වර්ධින්න බෑ. D එකෙන් පටන් ගන්න නැහැ. D එකෙන් ඉවර වෙන්නේ නැහැ. ඒ වගේ තමයි AND එකේ බණ්ඩිය තියෙන්නේ. එතකොට සහ කියද්දි මම සහ ඔබ. හරි? සිංහලෙන් ටක් ගාලා හිතලා ගන්න. එතකොට සහ කියනකොට දෙන්නම් වෙන්න ඕනේ. එහෙනම් දෙන්නම වුණොත් තමයි මේක අවුට්පුට් එකක වෙන්නේ. දැන් 3 දෙනා තිබ්බනම් 3 දෙනාම වුණොත් විතරයි අවුට්පුට් එකක වෙන්නේ. හරි? මේකේ හෝ කියද්දි එක්කෙනෙක් වුණ ගමන් අවුට්පුට් එක එකයි. ඒක තමයි මේ ටිකේ කතන්දරේ. හරි. ඊට පස්සේ බලමු මේ වල සමාන වෙන මේ පරිපථ ටිකක් අපිට ගොඩනගා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතනින් අපිට වෝල්ටීයතාවයක් දෙන්න පුළුවන්. එතකොට දැන් බලන්න මේ ඒ ස්විච් එක මම සංවෘත කරලා තියෙනවා. එතකොට ඒක වැඩ කරන්නේ නැහැ. අපිට බිඳුව කියලා ගත්තොත් ඒ අවස්ථාව බිඳුව, ඒ කියන්නේ ඕපන් කරලා තියෙන අවස්ථාව බිඳුව කියලා ගත්තොත් මේ කරන්ට් ධාරා මෙහෙම කරන්ට් එක මෙහෙම ගිහිල්ලා මෙන්න පරිපථය සම්පූර්ණ වෙලා මෙතන ලයිට් එක පත්තු වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ ස්විච් එක මෙතන සම්බන්ධ කරොත් සම්බන්ධ කරොත් මොකද වෙන්නේ? කරන්ට් එක මෙහෙම ගිහිල්ලා කරන්ට් එක මෙන්න මෙහෙම පල්ලෙහායින් යනවා. මේ එතකොට ලයිට් එක පත්තු වෙන්නේ අර ෂෙනිකව මේ බැටරියට හානි වෙන හින්දා මෙන්න මේ වගේ ප්‍රතිරෝධයක් අපිට මෙතන ප්‍රතිරෝධකයක් අපිට මෙතනට යොදන්න පුළුවන්. හරිද? ඒක නැති වුණොත් ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ AND එක ගත්තොත් බලන්න මේ ස්විච් දෙකම සම්බන්ධ කරන් පස්සේ තමයි අපිට මෙතනින් ධාරාවක් යවන්න පුළුවන්. එතකොට මේකත් සම්බන්ධ වෙනවා, මේකත් සම්බන්ධ වෙනවා. එතකොට මේ අවස්ථාවට මේක සමාන වෙනවා. හරි? එතකොට මෙන්න මෙතනදි මොකද වෙන්නේ? මේ A ස්විච් එක සම්බන්ධ කරලා තිබ්බොතින් ධාරාව මෙහෙම ගිහිල්ලා යනවා. ඒත් පත්තු වෙනවා. B එක සම්බන්ධ කරලා තිබ්බොතින් මෙහෙම ගිහිල්ලා යනවා. ඒත් පත්තු වෙනවා. දෙකම සම්බන්ධ කරලා මෙතනින් ඇවිල්ලා දෙපැත්තෙන් බෙදලා ගිහිල්ලා ආයිත් ඒ මුළු ධාරාව ඒ බල්බේ හරහා ගිහිල්ලා මේ බල්බේ දැල් වෙනවා. එතකොට ඔන්න ඒ පරිපථ තුනත් හරි. ඊට පස්සේ අපි බලමු සංයුක්ත ద్వාර ගැන. සංයුක්ත ద్వාර දෙකක් අපිට තියෙන අඳුර ගන්න එකක් NAND, අනිත් එක NOR. මේ බලන්න NAND කියද්දි AND එක තියෙනවා ඒක ඇතුලේ. OR NOR කියද්දි O එක තියෙනවා ඒක ඇතුලේ. හරිද? එතකොට AND එක මතකයි අපි කලින් ඉගෙන ගත්තා. ඒ AND එකට NOT එකක් දැම්මහම තමයි මේක NAND එකට සමාන වෙන්නේ. හරිද? එතකොට මෙන්න මේක අපි එකතු කරලා ලියද්දි මෙන්න මේ NOT එකේ තිත විදිහ මේ රවුම විතරක් අරගෙන මෙතනට ගෙනෙල්ලා මෙන්න මේ විදිහට මේක ඇඳ ගන්න පුළුවන් අපිට. NO එකෙත් O එකට NOT එක එකතුනහම තමයි NO එක වෙන්නේ. ඒකත් අපිට අර වගේම ඇඳ ගන්න පුළුවන්. එතකොට NAND එක ඇතුලේ AND එක තියෙනවා. එහෙනම් AND එකක් ඇඳලා මෙහෙම රවුමක් දැම්මා. ඔන්න NAND එක. NOR එකේදී O එකක් ඇඳලා රවුමක් දැම්මා. මේ NO එක අන්න එහෙමයි එන්නේ. මොන වගේ එක සත්‍යතාවක් වුණත් කෙලින්ම ලියුවා. ඕගලන්ට මතක නම් අර අපි කලින් AND එක ගෙන ගත්තානේ. ඔයගොල්ලෝ මං හිතන එක ලියාගෙන ඇති කියලා. AND එකේදී මොකද වුනේ? දෙන්නම ඕනනම් විතරයිනේ ප්‍රතිඵල එක උනේ. මේක එතකොට අර NOT එක දැම්මන් පස්සේ ඔක්කොම අපි අනිත් පැත්ත ගහනවානේ. ආ එහෙනම් ඒකේ එතකොට සම්පූර්ණ ඒකේ ප්‍රතිඵලයට කනපිට හැරිච්ච ප්‍රතිපදේට තමයි එන්නේ. එතකොට ඒකේ එකවන අවස්ථාවේදී මේකේ බිඳුවයි, ඒකේ බිඳුවන අවස්ථාවේදී මේකේ ඔක්කොම එකයි. O එක ගත්තත් O එක කියන්නේ අපි හෝනේ. එතකොට දෙන්නගේ එකක් හෝ එක වුණොත් තමයි O එකේදී එක උනේ. එතකොට මේ තුනම අපි O එකේදී එක වුණා. දැන් එතකොට මේ NOR එකේදී වෙන්නේ මොකද්ද? ඒවල අනිත් පැත්ත. එතකොට බිඳු වෙච්ච අවස්ථාව එක වුණා. එක වෙච්ච අවස්ථාව තුනම බිඳු වුණා. එතකොට ඔන්න ඔහම තමයි NAND එකයි NO එකට අදාළ සත්‍යතාව වගු දෙක අපිට තියෙන්නේ. හරි. හොඳයි. මෙන්න මේ වලට අදාළ මේ පරිපථ සටහන් දෙක
බැලුවදින් මේ බලන්න මේකෙදි A B දෙකම සම්බන්ධ කරලා තිබ්බොත් විතරයි ලයිට් එක පත්තු වෙන්නේ නැත්තේ. මොකද එහෙම A දෙකම සම්බන්ධ කරොත් විතරයි කරන්ට් එක මෙහෙම හරහා මේ පාරෙන් යන්නේ. එතකොට මේ පාරෙන් යන්නේ ඇයි? උඩ පාරේ බල්බ් එක තියෙනවා. බල්බ් එක ඇතුලේ ප්‍රතිරෝධකයක් තියෙනවා. ඒකට වඩා මෙතනින් යද්දි ප්‍රතිරෝධය අඩුයි. හරි? මොකද නිතරම අපි දන්නවා ධාරාවක් කියන්නේ ප්‍රතිරෝධය අඩුම පාරේ. ඉතින් මෙතන ප්‍රතිරෝධකයක් තියෙනවා. මේ පැත්තේ ප්‍රතිරෝධකයක් ප්‍රතිරෝධය නොගැනිය හැකි තරම් කුඩයි. අන්න එහෙම වුණාන් පස්සේ ධාරාව කෙලින්ම මේ පැත්තෙන් යනවා උඩින් යන්නේ නැතුව. අන්න එතකොට ඒ අවස්ථාවේදී බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. හැබැයි මේ ඉන්න එකක් හරි අපි සංවෘත කරොතින් මෙතන පාර කැඩෙනවා. එතකොට ධාරාවට අනිවාර්යෙන් යන්න වෙන්නේ මේ උඩ පාරෙන්ම විතරයි. ඊට පස්සේ මේ අවස්ථාවට ආවොතින් මේ දෙකෙන් මොකක් හෝ සම්බන්ධ කරලා අපි හිතමු A ස්විච් එක සම්බන්ධ කරා කියලා. එතකොට මේ ධාරාව පහසුවෙන් යනවා එතනින්. B එක සම්බන්ධ කරොතින් ඒ ධාරාව පහසුවෙන් එතනින් ගලා යනවා. එතකොට මේ පැත්තෙන් යන්න ඕනේ ධාරාවට පහසුවෙන් මේ පැත්තෙන් යන්න පුළුවන්. එතකොට A B දෙකම සම්බන්ධ කරත් ඒ පැත්තෙන් යන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාව තුනේදීම බල්බේ දැල්වෙන්නේ නැහැ. මේ දෙකම ඕපන් කරලා නැත්තම් විසන්ධි කරලා තිබ්බොතින් තමයි ධාරාව මෙහෙන් යන්න බෑනේ. එහෙනම් මෙහෙන් ගිහිල්ලා බල්බය දැල්වෙන්නේ. හොඳයි, අපි දැන් බලමු ඊළඟට 2018 ඕලෙවල් ICT පේපර් එකේ දෙක කොටසේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා. මේ ගේට්ස් වලට අදාළව ප්‍රශ්නේ මම ටක් ගාලා ඒක පොඩ්ඩක් කතා කරමු. එතකොට ඕගොල්ලන්ට මේකේ මතකය ආයි නැවත ආවර්ජනය වෙන හින්දා. හරි, මේකේ හැටියට කියනවා ඔන්න බලන්න. බල සැපයුම් ස්විචය, ඒ කියන්නේ ස්විච් එක, බිත්තියේ තියෙන ස්විච් එක තියෙනවනේ, ඒක ඔන් වෙලා තියෙන්නත් ඕනෙලු. මම ඒක ලියන්න. ඔන් වෙලා තියෙන අතරතුරදී උෂ්ණත්වය වැඩි අගයක පවතින විට සිවිලින් පංකාව ක්‍රියාත්මක කරවීමට නිර්මාණය වූ පහත් දක්වා ඇති සරල පරිපථය සලකන්න කියලා. එතකොට මෙන්න මෙතනට අදාළ ගේට්ස් දෙක මොනවද කියලා දාන්න කියලා කියනවා. හරිද? එතකොට ඔන්න කරන්ට් එක මේ මොන ස්විච් එක ඔන් කරලා තියෙන්න ඕන, උෂ්ණත්වය වැඩි වෙලා තියෙන්න ඕන. එහෙනම් ඒ දෙකම තියෙන වෙලාවේ තමයි මේක වෙන්න ඕන. එහෙමනම් මෙතනට එන්න ඕනේ මොකද්ද? දෙකමනේ, මම සහ ඔහු අපි කතා කරේ. එහෙනම් මෙතනට එන්න ඕනේ සහායකක්. ඒ කියන්නේ ඇන්ඩ් එකක්. හැබැයි ඒක එන්න කලින් මෙන්න මෙතන පොඩි දෙයක් තව කරන්න තියෙනවා. දැන් මේගොල්ලෝ මෙතන කියලා තියෙනවා මෙතන ගේට් එකක් තියෙනවා කියලා. මොකද්ද වෙන්නේ? ස්විච් එක ඔන්. එතන එක එනවා මේ පැත්තෙන්. උෂ්ණත්වය වැඩි අවස්ථාවන් වල තමයි ෆෑන් එක වැඩ කරන්න ඕනේ. දැන් මෙතනදී වැඩි වෙලා තියෙන්නේ වැඩි කියති බිඳුවයි. මෙතන එකයි මෙතන බිඳුවයි වුණාට වුණොත් මේ පැත්ත බිඳුවයි. ඇයි? මම සහ ඔහුනේ. ඔන්න මම හිටියට ඔහු නෑ. එහෙනම් මේක සත්‍ය වෙන්නේ නෑ. එහෙනම් අපි මෙතනටත් ඒ අවස්ථාවේදී එකක් එවන්න ඕන. එකක් එවන්න නම් මෙතන තමයි අපිට ගේට් එකක් දාන්න පුළුවන් හින්දා ඔන්න අපිට දාන්න පුළුවන් මොකද්ද? නොට් ගේට් එකක් දාන්න පුළුවන්. මෙතන තව අපිට පොඩි මෙතන කෙටි ක්‍රමයක් තියෙනවා. අපි දැනට ඉගෙනගත්තේ වලින් ඉන්පුට් එකයි අවුට්පුට් එකයි, ඉන්පුට් ආදාන එකයි ප්‍රතිදාන එකයි, එන ගේට්ස් තියෙන්නේ මොනවද? මේක විතරයි, නොට් එක විතරයි. එහෙනම් අපි දන්නවා මෙතනට අනිවාර්යෙන් නොට් එකයි ඉන්නේ කියලා. එතකොට ඊළඟ එකදී ආදාන දෙකක් තියෙනවා, ප්‍රතිදාන එකයි. එහෙනම් නොට් එකක් එන්න බෑ. ඇන්ඩ් එකක් හරි, ඕර් එකක් හරි, නෝර් එකක් හරි, අර ඒ වගේ අනිත් ටික තමයි එන්න ඕනේ. දැන් මෙතන තියෙනවානේ සහ කියන කොටස. මොකද අනිවාර්යෙන් මෙතන නොට් එකම තමයි එන්නේ. එහෙනම් ඔන්න දැන් වැඩි වුණ අවස්ථාවේදී මෙතන බිඳුව වුණාම මේ පැත්ත එක වෙනවා. එහෙනම් මෙන්න මෙතනට එක එනවා. අර පැත්තෙත් ඔන් කියන්නේ එකයි. ඔන්න වුණකම මේ පැත්තට එක වෙනවා. එහෙනම් ෆෑන් එක වැඩ කරනවා. හරි? අන්න ඒ වගේ අපිට මෙහෙම බොහොම සරලව මේ අවස්ථාව ගන්න පුළුවන්. ආයෙත් නැත්තම් මෙහෙම හිතන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා ආදාන එකයි ප්‍රතිදාන එකයි. එහෙනම් අනිවාර්යයෙන් මෙතන දාන්න පුළුවන් නොට් එකම විතරයි. හරිද? නොට් එක දැම්ම ඔන්න. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා මොනවද? උෂ්ණත්වයේ වැඩි අවස්ථාවන් වලදී ස්විච් එක ඔන් කරලා කියලා කියනවනේ. එතකොට වැඩි අවස්ථාවන් වලදී බිඳුව අවස්ථාවත් අපිට සලකන්න වෙනවා. වැඩි අවස්ථාවන් බිඳුව ආව මෙන්න මෙතනින් දැන් එක වුණා. ඔන්න එකයි. ඔන් මෙහෙන් එද්දි ඔන් කියන්නේ එකයි. එහෙනම් එකයි එකයි දෙකම සත්‍යයිනේ. එහෙනම් මේ ඇන්ඩ් එකක් මෙතන දාපු ගමන් ප්‍රතිඵලය සත්‍ය වෙනවා. හරි? ඔන්නේ A කොටස. අපි දැන් බලමු කොහොමද B කොටස කරන්න කියලා. හරි. ඔන්න ඊළඟ අවස්ථාවේ තියෙන වොෂින් මැෂින් නැත්නම් රෙදි සෙදුම් යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය පැහැදිලි කිරීමක් තමයි මේකේ තියෙන්නේ. එතකොට මේගොල්ලෝ අහනවා මොන මොන අවස්ථාවන් වලද මේ වොෂින් මැෂින් එකේ ක්‍රියා කරන්න කියලා. හරිද? හොඳයි. මෙන්න මේ වගේ සත්‍යතාවකුවක් අපිට දීලා තියෙනවා පේපර් එකේ. අපිට මේකේ මෙන්න මේ ටික පුරවගෙන යන්න තමයි තියෙන්නේ. හරිද?
එතකොට මුලින්ම බලමු අපි ඔක්කොම බිඳුවන අවස්ථාව. ඒ කියන්නේ ස්විච් එකත් ඕෆ් කරලා, ස්විච් එකත් ඕෆ් කරලා මෙතන තියෙන දොරත් ඇරලා වතුරත් නැහැ. හරිද? ඔක්කොගෙම බිඳු බිඳුනේ යන්නේ. ඉතින් මෙතනට බිඳුවක් එනවා. එහෙනම් මෙතනට මොකාවත් වැඩක් නැහැ. මෙතනට බිඳුව නම් මෙතන බිඳුවයි. හරිද? එතකොට ඒක අවස්ථාවේදී බිඳුවයි. එහෙනම් අපි දන්නවා ස්විච් එක ඕෆ් කරලා තියෙද්දි වොෂින් මැෂින් එක කොහොමත් වැඩ කරන්න බෑ. ඇයි? මෙතන එක උඩ ස්විච් එක ඔන් වෙන තාක්කල් යටින් මොනවාවත් වැඩක් නැහැ. එහෙනම් ඔන සරලවම මම මේ මුල් අවස්ථාවන් හතරෙදිම බිඳු දානවා. මොකද අපිට ඒවා එකින් එක ගිහිල්ලා වැඩක් නැහැ. මොකක් ආවත් මෙතන බිඳුවයි, මෙතන බිඳු වුණ ගමන් මෙතන එක වුණත් වැඩක් නැහැ, බිඳුව වෙන හින්දා. හරි. ඔන්න ඊට පස්සේ තියෙනවා අපිට ඊළඟ අවස්ථාව ටික, ස්විච් එක ඔන් කරලා තියෙන අවස්ථාවන් වලදී. හරිද? එහෙනම් මේ හරි. එතකොට ස්විච් එක ඔන් කරලා තියෙන අවස්ථාවන් වලදී අපිට පළවෙනි අවස්ථාව තමයි දොරත් ඇරලා වතුරත් නැහැ. හරිනේ? මෙතනක් බිඳුවයි, මෙතනක් බිඳුවයි. මේකෙත් ඉතින් මෙතන බිඳුව වුණා කියන්නේ දොර ඇරලා මෙතන බිඳුවයි කියන්නේ. එහෙනම් මේ කොහොමත් මේ පැත්තෙන් බිඳුවයි එන්නේ. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ අවස්ථාව. උඩ හතරම ඉවරයි නේ. ඔන්න දැන් ස්විච් එක ඔන්. හැබැයි දොර ඇරලා. දොර ඇරලා කියන්නේ මෙතන බිඳුවයි. මෙතන බිඳුව තියෙද්දි ඉතින් මෙතන මොකක් වුණත් මේ පැත්ත බිඳුවයි. ඉතින් මේ පැත්ත බිඳුවයි කියන්නේ මෙතනට බිඳුව වෙනවා. එහෙම වුණාන් පස්සේ ඉතින් වැඩක් නැහැ. AND gate එකේදී එක පැත්තක් බිඳුව වෙනවා කියන සම්පූර්ණ ප්‍රතිඵලයම බිඳුව තමයි. ඔන්න ඊට පස්සේ ඊළඟ අවස්ථාව. ඊළඟ අවස්ථාව ඒකෙත් දොර ඇරලා. දොර ඇරලා ඒත් බිඳුවයි. එහෙනම් ඉතින් ඒත් වැඩක් නැහැ. මෙතන එක වුණාට වැඩක් නැහැ. මෙතන බිඳුවයිනේ. මේක හැටියට water level එක එක වෙලා තියෙනවා. ඒ වුණාට වැඩක් නැහැ. මෙතන බිඳුවයිනේ. එතකොට මෙතන බිඳුවයි. ආයි මෙතන බිඳුව වෙනවා. මෙතන බිඳුව වුණ ගමන් ආයි අවසානයේ ආයි බිඳුවක් වෙනවා. ඊට පස්සේ තියෙනවා ඔන්න ඊළඟ අවස්ථාව. දැන් මොකද වෙලා තියෙන්නේ? දොර වැහුවා ඔන්න. දොර වහලා. එහෙනම් මෙතන එකයි. හැබැයි වතුර නැහැ. වතුර නැහැ කියන බිඳුවයි. ආයි ඔන්න මෙතන බිඳුව දැක්ක ගමන් මේ පැත්ත බිඳුව වුණා. මේ පැත්ත බිඳුවයි කියන්නේ මෙතන බිඳුවයි. ඒකමනේ ඒ එකම ලයි මේ පරිපත වයර් එකනේ. ඉතින් එතන බිඳුවයි කියන්නේ වැඩක් නැහැ. ආයි මෙහෙම වෙනවා. ඊට පස්සේ ඔන්න අවසාන අවස්ථාව වතුරත් පිරෙව්වා. හරි. මොකද වෙන්නේ? එකයි එකයි. එහෙනම් මෙතන එක වෙනවා. මෙතන එකයි කියන්නේ මෙතන එක වෙනවා. එතකොට ස්විච් එකත් ඔන්නේ. එහෙනම් ලස්සන මෙතනත් එක වෙනවා. ඔන්න වොෂින් මැෂින් එක වැඩ කරනවා. ඔන්න ඕක තමයි මෙහෙම පරිපථයක් දුන්නාම අපි සත්‍යතාවකව ගොඩනගා ගන්න විදිය. හරි. බොහොම පහසුවෙන් සරලව අපිට මේ වගේ ගන්න පුළුවන්. හරි. මොකද අන්තිම මෙතනත් අපිට ඉක්මනටම ගන්න පුළුවන්. දැන් මේක ඇවිල්ලා එක මේ ගේට් එකට අතු දෙකක් තියෙනවනේ. ඒකේ එකක් ස්විච් එක. ඉතින් ස්විච් එක ඔෆ් කරලා තියෙන වෙලාව වොෂින් මැෂින් එක වැඩ කරන්න බෑ. ඒක අපි කොහොමද දන්නවනේ? ඇයි? මේ ගේට් එක මේ AND gate එකේ මෙතන බිඳුව වුණොත් කොහොමත් අවුට්පුට් එක බිඳුවයිනේ. හරි. අන්න එතකොට කෙලින්ම මේ මුල් අවස්ථා හතරම ටක් ගාලා අපිට ගන්න පුළුවන් බිඳුවයි කියලා. ඊට පස්සේ මෙතන එක වුණත් මෙතන එක වුණත් ඊට පස්සේ තියෙන අවස්ථා දෙකේ මොකද වෙලා තියෙන්නේ? දොර ඕපන්නේ. ඉතින් දොර ඕපන් කියන්නේ මෙතනත් ඕපන්නේ. ඉතින් මෙතන බිඳුවයිනේ. එතකොට මෙතන බිඳුව වුණා කියන්නේ ආයෙත් බිඳුවයි. එතකොට ඊළඟ අවස්ථා දෙකත් එහෙමම ගන්න පුළුවන්. එතකොට අපිට ආයි ගන්න වෙන්නේ ස්විච් එකත් ඔන් කරලා දොරත් වහලා තියෙන අවස්ථාවක වතුර නැති අවස්ථාව. මෙන්න මේක. මේක තමයි ඊළඟට තියෙන්නේ. ඉතින් වතුර නැහැ කියන්නේ මෙතන බිඳුවා කියන්නේ ආයි මෙතන බිඳුවයි. ඒ කියන්නේ ආයි බිඳුවයි. එහෙම වුණාන් පස්සේ ආයි අන්තිම ප්‍රතිදානයේ බිඳුව වෙනවා. එතකොට අපිට ඉතුරු වෙන තව එක අවස්ථාවයි මේ අවස්ථාව. අන්න එතනදි විතරක් ඔක්කොම එක වෙලා මෙන්න මේ විදිහට අවුට්පුට් එක කරලා වොෂින් මැෂින් එක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. හරි. ඔන්න අපි ශීඝ්‍ර විදියට බොහොම ඉක්මනින් ගේට්ස් ගැන පොඩි හැඳින්වීමක් කරගත්තා. කොහොමද සාමාන්‍ය ගානකට එන්න පුළුවන් කියලාත් අපි පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක් ඇසුරෙන් සාකච්ඡා කරා. මම හිතනවා ඔයගොල්ලන්ට මේක බොහොම කෙටි වේලාවක් තුළ ගේට්ස් වල සම්පූර්ණ අන්තර්ගතය ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් වුණා කියලා මම ඔයගොල්ලන්ට මේ වුණා කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ මේකෙන් ගේට්ස් ගැන හොඳ අවබෝධයක් ගත්තා නම්, මොන හරි දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් අපේ channel එකත් subscribe කරන්න. මොකද මේ වගේ දේවල් ඔයගොල්ලන්ට තවත් බලා ගන්න පුළුවන්. අපේ සාමාන්‍ය පෙළ වගේ උසස් පෙළ තොරතුරු හා තසන් නිවේදන තාක්ෂණ විෂයට අදාළවත් ගොඩක් videos අපි දැන්ටම මේ channel එකේ තියෙනවා. ඔයගොල්ලන් උසස් පෙළටත් තොරතුරු හා සංවේදන තාක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයගොල්ලන්ට ඒකත් හොඳත් වෙලක් වෙයි. මේ වගේම video එකකින් නැවතත් හම්බ වෙන තෙක් ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝවන්.